අයිබෝවන් සුපුරුදු පරිදි සෑම ඉරිදාවකම සවස තුනට ඔබ වෙත ගෙන එන ටීවී ශ්‍රී ලංකා සමගින් අදත් ඔබේ නිවහනට පැමිණෙන්නේ trimanatv.com මැදිරියේ සිටයි. ඒ සිංහල සංස්කෘතික සහ ප්‍රජා සේවා පදනම සහ වර්ණ මල්ටිමීඩියා සමගින්. From Varna Multimedia's trimanatv.com studios, we bring you TV Sri Lanka every Sunday at 3 p.m. This program is brought to you by Sinhala Cultural and Community Services Foundation and Varana Multimedia. Today in our program, we have a dance feature, local news brief, and other Pilisandra discussion. Pratamen obage rasaswadane sandaha vichitrangya. අයිබෝවන් දැන් සමාජ නිවේදන. ප්‍රථමයෙන් සිංහල සංස්කෘතික හා ප්‍රජා සේවා පදනමෙන් විශේෂ නිවේදනයක්. සුපුරුදු පරිදි ජ්‍යෙෂ්ඨ පුර වෙසදිවා විහරණ වැඩසටහන දසතියකට වරක් ඉරිදා උදෑසන 9 සිට සවස 4 දක්වා මෝල ප්‍රජා ශාලාවේදී පැවැත්වේ. වැඩි විස්තර සහ සංගමයේ සභාපති අශෝක දන්ත නාරායන මතන්න 9772668 විශ්වයට ධර්මයේ බෙදා හරින සදහම් හඬ බෞද්ධ භාවනාවේ භාවනාමය ගුවන් විදුලි වැඩසටහන සෑම පුදාදාවකම රාත්‍රී 8:30 සිට 9 දක්වා FM 97.7 ඔස්සේ ඔබ වෙත ගෙනෙනමගයි. සම්පාදනය ගාමිණී ෆොන්සේකා.
සෑම මසකම පුරපසලස්වක පොහෝ දින ධර්ම දේශනාවක් දැන්නොත් ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්වේ. සමාජ නිවේදන පිළිබඳ වැඩි විස්තර trimanatv.com වෙතින්. ඔබගේ සමාජ නිවේදන අදාළ දිනට 30කට හෝ ඊට පෙර info@trimanatv.com වෙත යොමු කරන්න. ලංකාවේ අලුත්ම පුවත් සඳහා trimanatv.com වෙත යොමු වන්න. නැවත හමු වනතුරු ආයුබෝවන්. ආයුබෝවන්. trimanatv.com මැදිරියේ සිට ඔබ හමුවන මම කුමාරි ලියනාරච්චි. අද පිළිසඳරින් ඔබේ නිවහනට ගොඩවදින්නේ වරක දක්ෂ චෙස් ක්‍රීඩිකාවක්, තවත් වරක ධනාත්මක චින්තනය පිළිබඳව උපදේශිකාවක්. එපමණක් නොවේ, ඇය තවත් වරක ආයුර්වේද වෛද්‍යවරියක් හැටියටත් ජ්‍යොතිර්වේදිනියක් ලෙසත් කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ නාමය සුපතල කරන්නට ජාත්‍යන්තරයට චෙස් ක්‍රීඩාව ගෙන යන්නට ඇය සමත්කම් පෑවා. ඇය තමයි විනීතා විජේසූරිය. ඇත්තටම විනීතා, අපි ඔබව ඉතාමත්ම ආදරයෙන් ඒ වගේම ගෞරවයෙන් අපේ මැදිරියට පිළිගන්නවා. අයිබෝවන්. අයිබෝවන්. ඉතින් විනීතා, මා කැමති ඔබෙන් පිළිසඳරට මුලපුරමින් මෙන්න මෙහෙම අහන්න. ඇත්තටම අපි දන්නවා ඔබ ජාත්‍යන්තර තරඟ, ජාතික චෙස් තරඟ මේ සියල්ලටම සහභාගී වූ අයෙක්. චෙස් ක්‍රීඩාවත් ඔබත් අතර ඇත්තේ අභේදනීය සම්බන්ධතාවයක්. ඇත්තටම අපි නොදන්න චෙස් ඒත් ඔබ දන්නවා. අපි කතා කරමු, මොකද්ද මේ චෙස් ක්‍රීඩාව, ඔබ කොහොමද එයට ප්‍රවිෂ්ඨ වෙන්නේ කියලා. චෙස් ක්‍රීඩාව කියන්නේ විවිධ හැඩතලගත්තු ඉත්තන් රාශියක් පෝරුවක් මත එහා මෙහා යන ක්‍රීඩාවක්. මට මේක මුණ ගැහුනේ මම 4 ශ්‍රේණිය ඉගෙන ගන්න කාලේ මගේ සහෝදරියගෙන්. ඉතින් මම මේ ඉත්තන්ට බොහෝම ආදරය කරා. ඒ හින්දා මම මේ ක්‍රීඩාව පිළිබඳව ඇගෙන් හැදෑරීමක් කළා. ඒත් එකම මාස කීපයකින් මගේ සහෝදරිය තේරුණා ආසියානු තරගයකට යන්නට. එදා තමයි මගේ පවුලේ ඔක්කොමලා කටුනායක ගුවන්තොටුපළට ගියේ. ඉතින් ඒ මොහොතෙත් මට හිතුණා, මගේ පුංචි හිතට හිතුණා, මමත් හොඳට කළොත් මටත් මෙහෙම කරන්න පුළුවන් වෙයිද කියලා. ඒ අනුව තමයි මේ වෙනකොට මට රටවල් 33කට යන්න අවස්ථාව හම්බෙලා තියෙනවා. 29ක් ශ්‍රී ලංකාව වෙනුවෙන්, 4ක් ඕස්ට්‍රේලියාව නියෝජනය කරමි. හොඳයි, ඇත්තටම ඔබ වාසනාවන්තයි. ඔබේ සිහින සැබෑ කරගත්ත ක්‍රීඩිකාවක් ලෙස අපිට ඔබ හඳුන්වන්නට පුළුවන්. ඔබ කුඩා කල දුටු ඒ චෙස් සිහිනය ඔබ මේ වෙනකොට සැබෑ කරගෙන හමාරයි. ඇත්තටම ඔබට මේ චෙස් ඌරුව ලැබෙන්නේ ඔබේගේ සහෝදර සහෝදරියන් ආශ්‍රයෙන්. ඔවුනුත් චෙස් ඌරින් ශ්‍රී ලංකාව නියෝජනය කරන. ඉතින් විනිතා, ඒ වගේම ඔබත් මේ ලැබපු ජයග්‍රහණ බොහෝ සෙයින් තියෙනවා. අපි ටිකක් කතා කරමු, මොනවද චෙස් හරහා ඔබ ලැබපු ජයග්‍රහණ? ඇත්තෙන්ම මගේ පළවෙනි චෙස් තරගාවලිය වුණේ සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානයෙන් පවත්වපු වයස අවුරුදු 10-15 තරගාවලිය. ඒකෙදි මට කාන්තාංශයේ පළවෙනි තැන ලැබුණා, සමස්ත අංශයේ 3 තැන ලැබුණා. ඒ අනුව තමයි මම තරගවලට ඉදිරිපත් වුණේ. මට හැකියාව ලැබුණා 1989 ලංකාවේ ජාතික ශූරිය වෙන්න. එවකට මම පාසල් ශිෂ්‍යාවක්. ඒත් එක්කම 1988 වසරේ තමයි මට අවස්ථාව හම්බුනේ පළවෙනි පාට ඕස්ට්‍රේලියාවට එන්න, ඒ ලෝක බාලිකා තරඟ නියෝජනය කරමින්. ඉතින් මගේ පාසල් කාලෙත් මට දක්ෂතා පෙන්වන්නට පුළුවන් වුණා. පසු කාලේන මම වසර 11ක් ජාතික ශූරිය හැටියට පැලැන්දා. ඒත් එක්කම අන්තර්ජාතික තරඟ කතා කරොත් සුවිශේෂ තරඟ කීපයක් තියෙනවා. ඒ අතරින් මම සතුටුයි මතක් කරන්න උසස් අධ්‍යාපන තරඟ ලෝක තරඟාවලියේ මට 3 ස්ථානය හම්බුණා. ඒත් එක්කම සාමාන්‍යයෙන් සුළු ත්‍යාග මට බොහොමයක් ලැබිලා තියෙනවා. ඒත් එක්කම ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ මට හැකියාව ලැබුණ දෙවතාවක්ම ඕස්ට්‍රේලියාවේ දක්ෂතම ක්‍රීඩිකාව වෙන්නට. ඒත් එක්කම ආසියානු රන් පදක්කම ඕස්ට්‍රේලියාව වෙනුවෙන් දිනා දෙන්නට. ඒත් එක්කම විශේෂම දේ මේ අවුරුද්දේදී ඔසියානියා කාන්තා චෙස් තරඟාවලිය රටවල් 25ක් අයත් වෙනවා මේ ඔසියානියා කියන කාණ්ඩයට. ඒකේ කාන්තා ශූරතාවය මට හම්බුණා. ඉතින් ඒ ගැන කුමාරි මගේ තියෙනවා නිහතමානී ආඩම්බරයක්. හොඳයි, ඇත්තටම ලක් මවගේ දිරිය දිනයක් හැටියට, දක්ෂ දිනයක් හැටියට අපටත් ඔබ ගැන ආඩම්බරයි. මොකද ඔබ නියෝජනය කරන්නේ ඕස්ට්‍රේලියාව ලක් දිනයක් හැටියට. ඉතින් මේ කීර්තිය ඔබට පමණක් නෙවෙයි, මට අප නියෝජනය කරන ශ්‍රී ලංකාවටත් උරුමයි. ඊළඟට විනීතා, මා හිතුවා මදක් චෙස් ක්‍රීඩාවෙන් ඔබට ගිහිල්ලා
මා කියවනේ ඔබ එක් දෙයකට පමණක් නෙවෙයි අපි දන්නවා ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත නමුත් ඔබ එහෙම නැහැ බොහෝ දේවල් වලට දක්ෂයි විතක ජෝතිර්වේදනියක් විතක ලේඛිකාවක් අපි කතා කරමු ඔබේ මේ ලේඛිකාවක වීමේ භූමිකාව ඇත්තටම කුමාරි ලේඛිකාවක් හැටියට මට වේදිකාවක ත්‍යාගයක් හම්බුනේ මම බොහොම පොඩි කාලෙදි 1983 නාලන්ද විද්‍යාලයේ වේදිකාවේදී මට හම්බුණා දක්ෂතම පාසල් කෙටි කතා රචකයෙක් හැටියට මට මතකයි සුභාෂිනීට ලැබුණු තෑග්ග කියලා පුංචි කතාවක් ඒ ජයග්‍රහණයත් එක්කම තමයි මගේ ලේඛන කලාව ආරම්භ වුනේ නමුත් පොතක් හැටියට මම එලි දැක්ුවේ චෙස් ක්‍රීඩාව ඉගෙන ගනිමු කියලා 1995 වසරේදී ඉන් අනතුරුව මම පොත් පහක් රචනා කළා ඒ අතරින් බොහොම ජනප්‍රිය වුණා රුසුරු වංගනා කියලා අපි නුගසෙවන ඔස්සේ ඉදිරිපත් කරපු කාන්තා රූපලාවන්‍ය වැඩසටහන් මාලාවක එකතුවක්. ඉතින් ඒ අනුව මේ වෙනකොට පොත් පහක් රචනා වෙලා ශ්‍රී ලංකාවේ අලවි වෙනවා. ඒ අතර මම ලේඛන කලාව සම්බන්ධයෙන් පුවත්පත් ගණනාවකට ලිපි ලේඛන සපයලා තියෙනවා ලංකාවේදී අදටත් ඒ දේ මම කරනවා. ඒ අනුව මම තීරණය කරා ඇත්තෙම ඕස්ට්‍රේලියාවෙත් කාන්තා පුවත්පතක් හෝ සංගරාවක් පටන් ගත්තොත් හොඳයි නේද කියලා. ඇත්තම මේක අද ඊ ඇති වුවක් නෙමෙයි. මම මෙහිදී ගෞරවයෙන් මතක් කරනවා ආචාර්ය කරුලියන ආරච්චි මහත්තයව. එතුමාත් එක කතා කරද්දී තමයි මට මේ රටේ සමාජ සේවය ගැන යම්කිසි විශේෂ අවබෝධයක් හම්බුනේ. ඒ අනුව මේ ගැන අපි සොයා බැලීම් කළා. එතෙන්දී අපිට හඳුනා ගන්නට ලැබුණා මීට සෑහෙන කාලයකට කලින් කාන්තා පුවත් පතක් තිබිලා තියෙනවා. එහි වාර 3 වරක් හෝ 4 වරක් ඒක එළි දක්වලා තියෙනවා. දැනට එහෙම එකක් නැහැ. මම විශ්වාස කරන දෙයක් තමයි කුමාරි හැම කාන්තාවකටම විවිධ දක්ෂතා තියෙනවා. නමුත් එකම දේ වුන් හඳුනා ගන්නේ නැහැ. මෙතෙන්දී මම ජ්‍යොතිෂය චුට්ටක් සම්බන්ධ කරගන්නවා මේකේ නියලෙ හිඳ මම දන්නවා බොහෝ දිනක් මට පෞද්ගලිකව කතා කරනවා එයාලගේ තියෙන පීඩන සම්බන්ධයෙන් ඉතින් මේවට විසඳුමක් හැටියට තම තමන්ගේ දක්ෂතා අඳුරගෙන ඉදිරියට යන්න තමන්ගේ කාලයෙන් ප්‍රයෝජන ගන්නට පුළුවනිය කියලා මගේ මතයක් තියෙනවා ඒක තහවුරු කරන්නට තමයි මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න දක්ෂ ලේඛිකාවන් රාශියක් මාවටයි ඉන්නවා ඇත්තෙන්ම කුමාරි ලියන ආරච්චිත් ඇත්තදම ඉතින් ඒ නිසා ලැබෙන මාසෙදී නිකුත් වෙනවා ඕස්ට්‍රේලියාවේ පළවෙනි කාන්තා සංගරාව. ඒ ගැන මතක් කරගන්නත් මම සතුටුයි කුමාරි. හොඳයි. මම ඊළඟට හිතුවා විනීතා ඔබ වෙත මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න. අපි දැන් ඔබේ පළමු කතාබහේදී කියවන ඔබ ජ්‍යොතිර්වේදිනියක් ලෙස ජ්‍යොතිෂ විද්‍යාව හදාරලා තියෙනවා. ඉතින් අපි කැමති ඒ ගැන පොඩ්ඩක් දැනගන්නට. ඇත්තම කුමාරි ආයුර්වේද විද්‍යාලය ඉගෙන ගන්න කාලේ අපිට ජ්‍යොතිෂය ඉගැන්වුවා කේන්දරයක් හදන්න සහ කේන්දරයේ 6 කොටුව ගැන හොඳ අවබෝධයක් ලබා දෙන්නට. ඒකට හේතුව තමයි අපේ විශ්වාසයක් තියෙනවා කේන්දරයේ 6 කොටුවෙන් ඕනම කෙනෙක්ට තියෙන රෝගයක් හඳුනා ගන්න පුළුවන් ඉදිරියට හැදෙන්න තියෙන රෝගවලට යම්කිසි දැනුමක් ගන්න පුළුවන් කියලා. ඒ අනුව ඇත්තෙන්ම අපිට ජ්‍යොතිෂ උගන්වන්න ආවේ ලංකාවේ එවකට හිටපු අතිදක්ෂ ජ්‍යොතිර්විද්‍යාඥයෙක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් බෙල්ලන ඥානවිමල හාමුදුරුවෝ. ඇත්තෙන්ම ගිය සතිය අපවත් වුණා. ඒ ගැන මට හරි කනගාටුයි. නමුත් මා වෙනුවෙන් මගේ පවුලේ මේ ආදරණයටත් සහභාගී වුණා. ඉතින් ඒ අනුව ඉගෙනගෙන පස්සේ මට මේ ගැන ලොකු හැඟීමක් ඇති වුණා වැඩිදුර ඉගෙන ගන්න. ඒ අනුව මම ලංකාවේ තිබුණා නාවල ඉරහඳ ජ්‍යොතිෂ සරසවිය කියලා ඒකේ ඩිප්ලෝමාව සහ උසස් ඩිප්ලෝමාව හැදෑරුවා. ඒකල මම නිකන් හිටියේ නෑ කුමාරි. මං හිතන්නේ මං කේන්දර 1000ක් විතර. මගේ හිතවත් මම ඒ කාලේ චෙස් උගන්නපු ඉස්කෝලවල ගුරුවරු ගුරුවරියෝ මේගොල්ලන්ගේ කේන්දර නොමිලේ බල්ලා දීලා තියෙනවා. එහෙම කළා මම ලොකු අත්දැකීමක් ගත්තා. ඒක හින්දා තමයි අද අතට ගත්තා. ඒ දිමට බොහෝ විස්තර කියන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ අනුව තමයි මං ජ්‍යොතිෂයට පිවිසෙන්නේ. ඒත් එක්කම ලංකාවේදී මට තිබුණා ආයුර්වේද මධ්‍යස්ථානයක් රුසිරු ආයුර්වේද මධ්‍යස්ථානය කියලා කාසල් වේදී. එතින් තමයි මම ඉස්ලාම කේන්දර බැලීම වෘත්තියක් හැටියටත් පටන් ගත්තේ. මම ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ මුල් කාලේ ඉඳලා මම එක්තරා පුවත්පතකට අද වෙනකන් ලිපි සපයනවා. ඒත් එක්කම කේන්දර බැලීමත් කරනවා. ඊටත් වැඩිය මට සතුටුයි කුමාරි. සමහර අවස්ථාවලදී මට හැකියාව ලැබිලා තියෙනවා බොහෝ දිනකට පිහිට වෙන්න යම්කිසි උපදෙස් ලබා දීමෙන්.
විශේෂයෙන්ම මම මෙතෙන්ද කියන්න ඕනේ ජ්‍යොතිෂය කියලා කියන්නේ අපිට යම්කිසි හැඟීමක් ලබා දෙන්නේ මේකෙන්. ඒක සිද්ධ වෙනවාම කියලා විශ්වාස කරනවා නම් අපි වැරදි. මොකද අපි බුද්ධ ආගමේ අය හැටියට අපි ආගම විශ්වාස කරනවා නම් අපි යම්කිසි කර්මයක් කරා නම් ඒක අත්විඳිය යුතුයි. නමුත් ජ්‍යොතිෂයේදී අපිට හැකියාව ලැබෙනවා යම්කිසි පුංචි පියවරවල් අනුගමනය කරලා ඒව වළක්වා ගන්නට. සමහර අවස්ථාවලදී ඒක අහෝසි කර්මයක් වෙන්න පුළුවන්. නමුත් සමහර අවස්ථාවලදී අපි විශ්වාස කරනවා අපි නැවත උපදිනවා කියලා. නැවත ඒ දේට අපිට මුහුණ දෙන්න වෙන්නත් පුළුවන්. ඒකෙන්ද මම ජ්‍යොතිෂය කරත් මම කියනවා ජ්‍යොතිෂය කියන්නේ 100%ක්ම අපේ ජීවිතයට එකතු විය යුතු දෙයක් නොවේ කියලා. හොඳයි. මා ඊළඟට හිතුවා විනිතා ඔබගෙන් දැනගන්නට, ඇත්තටම ඔබ ජ්‍යොතිර්වේදයට අමතරව ඔබ ආයුර්වේද වෛද්‍යවරියක් හැටියට බොහෝ කාලයක් කටයුතු කළා. ඒ වගේම ඔබ එහි විදුහල්පතිනියක් ලෙස පෙරකුම්බා පිරිවෙනෙහි කටයුතු කළා. අපි කතා කරමු මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන වැදගත්කම, ඒ වගේම කොහොමද මේ ගලපා ගන්නේ අපේ ජීවිතත් එක්ක. වෛද්‍ය විද්‍යාව ආයුර්වේද විද්‍යාව මේ සියල්ලම කලතා අපි කතා කරමු. ඔව් කුමාරී, ඇත්තෙන්ම ආයුර්වේද වෙදකම කියන්නේ මම ඒකට ගොඩාක් ගරු කරනවා. ඒත් මම කියන්න ඕනේ මම පාසල් යන කාලේ බොහෝ දක්ෂ ශිෂ්‍යාවක්. මට යමක් ඇහුව පමණින් මතක හිටින මට්ටමේ හිටියා. නමුත් යම් කිසි අවාසනාවකට මට වෛද්‍ය විද්‍යාලයට යන්න අවස්ථාව හම්බුනේ නැහැ. ඒ අනුව මට තීරණය කරන්න සිද්ධ වුණා විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා සාමාන්‍ය උපාධියක් කරනවද, එහෙම නැත්නම් මේ ආයුර්වේද විද්‍යාව වගේ විශේෂ දෙයක් කරනවද කියලා. එතෙන් තමයි මම ආයුර්වේද විද්‍යාව තෝරාගත්තේ. නමුත් මේකෙදි ඉගෙන ගැනීමේදී මට ලොකු ඇල්මක් ඇති වුණා. ඒකට හේතුව තමයි මේකේ 50%ක් විතර තියෙන්නේ ප්‍රතිකර්ම වලට වැඩිය රෝග පීඩා වළක්වා ගැනීම. මේකෙදි කියන්නේ දිනචර්යාව, ඍතුචර්යාව, අපි ගත කරන්න ඕනේ විදිහ. උදාහරණයක් හැටියට මේකෙදි කියවෙනවා උදේට ඕනම කෙනෙක්ගේ සෙම කෝප වෙන වෙලාවක්, දවල්ට පිත කෝප වෙන වෙලාවක්, රැයට වාතය කෝප වෙන වෙලාවක්. ඒක තමයි වාත අමාරු වේදනා කැක්කුම් තියෙන ඒවා, දත් කැක්කුම්, කන් කැක්කුම් ඔක්කොම වැඩි වෙන්නේ රැයට. ඒත් එක්කම අනිත් පැත්තෙන් ගත්තහම අපි දන්නවා පුරපෝයට කිට්ටු වෙලා තමයි අම්මලාට දරුවෝ හම්බෙන්නේ. ඒකෙදි කියවෙනවා ඒ කියන්නේ ශරීරයේ බර බව වැඩි වෙනවා පුරහඳත් එක්කලා. මෙහෙම ස්වභාවික පරිසරයයි මනුෂ්‍යයයි අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා කියලා. එතකොට මේ පිළිවෙත් කියන දේවල් වලින් රෝග වළක්වා ගැනීම කියන එක තමයි මම නම් ආයුර්වේදයේ දකින හොඳම පැත්ත. මේකෙදි කියවෙනවා උදේට අපි නැගිට්ටහම මොකද්ද කරන්න ඕනේ. සාමාන්‍යයෙන් නම් ඉතින් ලංකාවේ හැටියට කියන්නේ ඉර පායන්න කලින් කෙනෙක් නැගිටින්න ඕනේ කියලා. අපි කියන්නේ අලු යම කියලා. කියන්නේ පළවෙනි යාන්තම් එළිය වැටෙන වෙලාවෙ නැගිටින්න ඕනේ. නමුත් ඇත්තටම හිතලා බැලුවොත් අපි සමීක්ෂණයක් කළොත් කුමාරි ගොඩක් වෙලාවට අහලා බැලුවොත් ওই ගෙඩිවන පිළිකා වගේ ගොඩක් දරුණු රෝග වලට ගොදුරු වෙන්නේ වැඩිපුර නිදා ගන්න කට්ටිය, වැඩිපුර කෑම කන කට්ටිය, ව්‍යායාම නොකරන කට්ටිය. ඉතින් මේවා ගැන මම හිතනවා අවධානය යොමු කරන්න හොඳම කාලෙක තමයි අපි ඉන්නේ. අවාසනාවකට වගේ මම අවුරුදු 10ක විදුහල්පතිවරියක් හැටියට ඒත් එක්කම එම ස්ථානයේම ඩිස්පෙන්සරියක් පවත්වාගෙන ගියා. ගොඩාක් සෙනගෙන අපි නොමිලේ බෙහෙත් ලබා දීපු. එච්චර අත්දැකීම් තිබිලා ඒ අතර මම මේ ගොඩ ආයුර්වේද වැඩ කළා තියෙනවා. මෙච්චර අත්දැකීම් තිබිලත් මම ඕස්ට්‍රේලියාවට ආපු පළවෙනි වතාවේදී මෙහි රැස්වීමක් තිබ්බ ඇත්තටම වික්ටෝරියා වල ආයුර්වේද මධ්‍යස්ථානයක් පටන් ගන්න. ඉතින් අපේ සහතිකය මෙහිට ඇක්‍රෙඩිටඩ් නැහැ. ඒකට ඒගොල්ලෝ දීපු පිළිතුර තමයි නැචුරෝපත් කියන විභාගය වසර දෙකක් මෙහි කරන්න ඕනේ. ඉතින් ඒ කාලේ එක මට ලොකු මුදලක්. ඒ අනුව තමයි මගේ පළවෙනි රැකියාව මම මෙහි පටන් ගත්තේ චෙස් පුහුණු කාර්යයක් හැටියට මේ ප්‍රසිද්ධ විද්‍යාල කීපයක. නමුත් දැන් මම මේ වෙනකොට අවුරුදු 6-7ක් ඒ ෆීල්ඩ් එකෙන් ඈත් වෙලා ඉන්නේ. ඒක නිසා මම ආයෙ යන්න කැමති නැහැ. මොකද මම දන්නවා අත්ගුණේ වුණත් අපේ පවතින්නේ නැහැ, අපි ඒක පුරුද්ද තිබ්බේ නැත්තම්. නමුත් ඕනම කෙනෙක්ට උදව්වක් හැටියට මට උපදෙසක් දෙන්න පුළුවන් නම් මම ඒ දේ කරන්න ලෑස්තියි. හොඳයි විනිත, ඇත්තටම කාලය ඉතාම වේගයෙන් ගත වෙනවා. මං අවසන් වශයෙන් ඉතාම කෙටියෙන් ඔයාගෙන් දැනගන්න කැමතියි ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද. මා දන්නා පරිදි ඔබේ හිතවත් බලාපොරොත්තුවක් තියෙනවා උපදේශන වැඩ පිළිවෙලක් පිළිබඳව. අපි ඉතාමත්ම කෙටියෙන් කතා බහ කරමු ඒ පිළිබඳව. ඔව් කුමාරි, ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේදී තරුණ ගැහැණ උපරිම දරුවන් එක තමයි මම වැඩ කරේ. ඒත් එක්කම ලංකාවේ විශේෂ ආයතන කීපයක් මට ආරාධනා කළා ඔවුන්ගේ සේවක සේවිකාවන් මේ ධනාත්මක
අංශයට පුහුණුවක් දෙන්න. මොකද දක්ෂතා බොහොමයක් මට තිබුණා කියලා ඒගොල්ලෝ අඳුරගෙන තිබුණා. ඉතින් මේ කාල කළමනාකරණය පිළිබඳව එහෙම කතා කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඉතින් ඒ අනුව මම පහුගිය කාලේ කල්පනා කරා මෙහෙ ඉන්න අයටත් මගෙන් මේ සේවය ගන්න පුළුවන් කියලා. මම ඉතින් බොහොම පොඩියට පහුගිය කාලේ මේ වගේ වැඩසටහන් කීපයක් පැවැත්තුවා. නමුත් මගේ අදහසක් තියෙනවා ලබන මාසේ 22 වෙනිදා වේවලි ඉන්ටර්නැෂනල් හෝටලයේදී පැය 4ක පුහුණුවක් පවත්වන්න, විශේෂයෙන්ම අපේ කාන්තාවන් වෙනුවෙන්. ඉතින් ඒ ගැනත් මම මතක් කරන්න සතුටුයි කුමාරි. හොඳයි විනීතා, බොහොමත්ම ස්තුතියි ඔබේ වටිනා කාලය කැප කරමින් අපිත් එක්ක අපේ සොඳුරු පිළිසඳරට පැමිණියාට. ඔබේ ජීවිතය වර්ණවත් එකක් වන්නට ඔබේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වන්නට අපි සුබ ප්‍රාර්ථනා එකතු කරනවා. ආයිබෝවන්. ආයිබෝවන් කුමාරි, බොහොම ස්තුතියි. මල් කවසාලා නාගලුන් දැස නාගේ ගමන වරංගන පිරිවරිනා එළඟ කියනවා සිතක උපන්දොල සංසිඳුවාලා මතක සිනාවෙන් මුව සරසාලා ඉරට මුවාවෙන් සඳට මුවාවෙන් සිතට තුරුළු වෙනවා එරන්ද කිය එනවා ගමනින් කොල හැඟුහල් කාරගෙන් සිතුවිලි සේනාගෙන කොමල ගමනින් කොල හැඟුහල් කාරගෙන් සිතුවිලි සේනාගෙන් වරංගෙන පිරිවරිනා අනුතත්තවිල නෙළුවනිලාලා දීරාවරලස මල්කවසාලා නාගලොවින් බැස නාලිය ගමනි වරංගන පිරිවරිනා එරන්ද කියනවා සිතක උපන්දොල සංසිඳුවාලා මතක සිනාවෙන් මුව සරසාලා ඉරට මුවාවෙන් සඳට මුවාවෙන් සිතට තුරුළු වෙනවා නලලත කුංකුම තිලක තියාලා රසාලිප්ත අඩහෝරාවක නිමාමත් සමගින් ඔබගෙන් සමුගන්නා මම කසුන් දිසානායක. මම ඉෂානි බණ්ඩාර. නැවතත් හමුවෙමු ලබන ඉරිදා සවස 3ට. Until next Sunday 3 p.m. ආයුබෝවන්.